හරිනම් මල්ලේ මේ වීඩියෝ එක කරන්නේ ඔයාලගේ UGC රෙජිස්ට්‍රේෂන් එකෙන් පස්සේ ඔයාලට මොකද්ද කරන්න තියෙන්නේ ඔයාලා මොන විදියටද සෝදානම් වෙන්න ඕන කියන එක ගැන. එතකොට මේ වීඩියෝ එකේදී සම්පූර්ණයෙන් මේ දේවල් ගැන වෙන වෙනම කතා කරනවා නම් මල්ලේ ඒ නිසා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. මොකද මේ කොටස ඉතාම වැදගත් ඔයාගේ කැම්පස් ගමනට. ඔයාලා විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් වෙන්න නම් එහෙම නැත්නම් ඔයාලා කැම්පස් එක ඉගෙනීම් කටයුතු ආරම්භ කරන්න නම් ඔයාලා අනිවාර්යයෙන්ම රෙජිස්ට්‍රේෂන් දෙකක් කරන්න ඕන නම් ඉමලි එකක් තමයි UGC ඔන්ලයින් රෙජිස්ට්‍රේෂන් එක. ඒක ඔයාලා මේ වෙද්දි කරලා ඇති. එහෙම නැත්නම් ඉස්සරහට ඔයාලා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඇති. ඒ කියන්නේ ඔයාලා සංකීර්ණ නීති රීති ගණනාවක් තමයි මේ රෙජිස්ට්‍රේෂන් එකේ තිබ්බේ. දෙවැනි එක තමයි යුනිවර්සිටි රෙජිස්ට්‍රේෂන්. ඒ කියන්නේ ඔයාලා සිලෙක්ට් වෙලා ඉන්න විශ්වවිද්‍යාලයට අදාළව කරන්න තියෙන රෙජිස්ට්‍රේෂන් එක. මේක ටිකක් සංකීර්ණ නම් ඉමල්ලි ඔයාලගේ හැම පැත්තකින්ම තොරතුරු එකතු කරන්න තියෙනවා මෙන්න මේ යුනිවර්සිටි රෙජිස්ට්‍රේෂන් එකේදී. එතකොට මෙන්න මේ UGC ඔන්ලයින් රෙජිස්ට්‍රේෂන් එක ඉවර වුණාට පස්සේ ඔයාලගේ නම් ලිස්ට් UGC එකෙන් යවනවා අදාළ කැම්පස් වල අදාළ පීඨවලට. එතකොට ඒ කැම්පස් වලින් ඔයාලට නැවත රෙජිස්ට්‍රේෂන් එකක් ඕපන් කරනවා රෙජිස්ට්‍රේෂන් වෙන්න කියලා. අන්න ඒකට තමයි යුනිවර්සිටි රෙජිස්ට්‍රේෂන් කියලා කියන්නේ. එතකොට මෙන්න මේ යුනිවර්සිටි රෙජිස්ට්‍රේෂන් ගැන ඔයාලා දැනගෙන ඉන්න ඕන ගොඩාක් දේවල් තියෙනවා. මොකද ඉස්සරහ කාලෙදී ඔයාලට මෙන්න මේ යුනිවර්සිටි රෙජිස්ට්‍රේෂන් ටික එනවා. එතකොට ඔයාලා ලෑස්ති වෙලා ඉන්න ඕන. ඒ වගේම ඔයාලා දැනුවත් වෙලා ඉන්න ඕන දේවල් ගොඩාක් තියෙනවා නංගි මල්ලි. ඒවා එකින් එක බලමු මොනවද කියලා. පළවෙනිම එක තමයි මොකද්ද මේ යුනිවර්සිටි රෙජිස්ට්‍රේෂන් එකක් කියන්නේ. ඔයාලට මම කිව්වා මෙන්න මේ යුනිවර්සිටි රෙජිස්ට්‍රේෂන් එක කියලා කියන්නේ ඔයාලව සිලෙක්ට් වෙලා ඉන්න කැම්පස් එකෙන් ඔයාලට එන රෙජිස්ට්‍රේෂන් එක. මේකත් ඔයාලා හරියටම කරාට පස්සේ තමයි ඔයා විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් විදිහට අදාළ කැම්පස් එකෙන් පිළිගන්නේ. එතකොට මෙන්න මේ යුනිවර්සිටි රෙජිස්ට්‍රේෂන් එක නම් ඉවරයි. සෑහෙන සංකීර්ණයි. UGC රෙජිස්ට්‍රේෂන් එකට වඩා මේක සංකීර්ණයි. මොකද මෙතෙන්දී ඔයාලගේ හැම තොරතුරක්ම ඉදිරිපත් කරන්න ඕනේ. ඔයාලගේ ෆොටෝස්, ඒ වගේම ඔයාලගේ සම්පූර්ණ විස්තර, ඊට පස්සේ මෙඩිකල්, ඔයාලගේ ගොඩාක් දේවල් එකතු කරන්න තියෙනවා. මොකද ඔයා විශ්වවිද්‍යාලේ ඔයා යන විශ්වවිද්‍යාලයෙන් සම්පූර්ණයෙන්ම ඔයාගෙන සම්පූර්ණ තොරතුරු ටික එකතු කරගන්නවා. එතකොට මෙන්න මේ යුනිවර්සිටි රෙජිස්ට්‍රේෂන් එහෙම නැත්නම් මේ විශ්වවිද්‍යාල ලියාපදිංචි හැමෝටම එකට එන්නේ නැහැ. අර UGC රෙජිස්ට්‍රේෂන් වගේ හැම කෝස් එකටම එකට එන්නේ නැහැ. මේවා විශ්වවිද්‍යාලෙන් විශ්වවිද්‍යාලයට, ඒ වගේම පීටෙන් පීටේට ඩිපෙන්ඩ් වෙනවා. එතකොට ඔයාලා මතක තියාගන්න ඕන දෙයක් තමයි ඔයාලගේ කැම්පස් එකේ එක්තරා ෆැකල්ටි එකට රෙජිස්ට්‍රේෂන් ආවත් ඒ කැම්පස් එකේම අනිත් ෆැකල්ටි වල රෙජිස්ට්‍රේෂන් එන පරක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ එකම කැම්පස් එකේ වුණත් කෝසස් වෙනස් නම් ඒවට රෙජිස්ට්‍රේෂන් දින වෙන වෙනම තමයි තියෙන්නේ. එතකොට ඔයාලා ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙනවා. මොකද UGC රෙජිස්ට්‍රේෂන් එකේදී නම් ඔයාලට ඔක්කොටම එකට රෙජිස්ට්‍රේෂන් ආපුනද ඩෙඩ්ලයින් ගැන ප්‍රශ්නයක් උනේ නැහැ. එතකොට මෙතෙන්දී ඔයාලා සෑහෙන සැලකිලිමත් වෙන්න ඕනේ ඔයාගේ කෝස් එක, එහෙම නැත්නම් ඔයාගේ විශ්වවිද්‍යාලයෙන් යුනිවර්සිටි රෙජිස්ට්‍රේෂන් නිකුත් කිරීම සම්බන්ධව. හරි. එතකොට ගොඩාක් කැම්පස් වල මෙන්න මේ යුනිවර්සිටි රෙජිස්ට්‍රේෂන් එකත් ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා නංගි මල්ලි. එකක් තමයි ඔන්ලයින් ඔයාලා කරන්න ඕන කොටසක් තියෙනවා. දෙවෙනි එක රෙජිස්ටර් පෝස්ට් කරන්න ඕන කොටසක් තියෙනවා. ඒ නිසා UGC රෙජිස්ට්‍රේෂන් එකටත් වඩා වැඩි සැලකිල්ලක් දක්වන්න ඕන ඔයාලා මෙන්න මේ යුනිවර්සිටි රෙජිස්ට්‍රේෂන් වල. අනිත් දේ තමයි මේ යුනිවර්සිටි රෙජිස්ට්‍රේෂන් මම කියවනේ එක එක අයට එක එක කාලවලට තමයි එන්නේ. හරි. ඊළඟට තියෙන ප්‍රශ්නයක් තමයි මෙන්න මේ යුනිවර්සිටි රෙජිස්ට්‍රේෂන්. එහෙම නැත්නම් ඔයාගේ කෝස් එකට අදාළව විශ්වවිද්‍යාල ලියාපදිංචිය ආවද කියලා ඔයා කොහොමද දැනගන්නේ? මේක නංගි මල්ලි සම්පූර්ණයෙන්ම වෙන්නේ ඔයාලගේ ඊමේල් හරහා. ඒ කියන්නේ අදාළ විශ්වවිද්‍යාලයෙන් රෙජිස්ට්‍රේෂන් රිලීස් කරාට පස්සේ ඔයාට ඊමේල් එකක් එවනවා මෙන්න ඔයාලා රෙජිස්ට්‍රේෂන් වෙන්න කියලා සම්පූර්ණ ඉන්ට්‍රොඩක්ෂන් එකක් එක්ක. එතකොට ඔයාලා අනිවාර්යයෙන්ම ඊමේල් ගැන ටච් එකේ ඉන්නවා. මෙතනදී නංගි මල්ලි සම්පූර්ණයෙන්ම වෙන්නේ UGC එකෙන් ඔයාලා කැම්පස් ආයතන කරද්දී පාවිච්චි කරපු ඊමේල්ස් තමයි කැම්පස් වලට යවන්නේ. එතකොට ඔන්ලයින් පේමන්ට් රිසිට් එකේ ඔයා එන්ටර් කරපු ඊමේල් එක වැරදුනා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ඒක ගොඩක් ළමයි වරද්දන නිසා UGC එකෙන් අර ඔයාලා මුලින් පාවිච්චි කරපු ඊමේල් එක තමයි අදාළ විශ්වවිද්‍යාලවලටත් යවන්නේ. ඊට පස්සේ විශ්වවිද්‍යාල වලින් ඔයාලගේ විස්තර, ඔයාලගේ රෙජිස්ට්‍රේෂන් සිස්ටම් වලට අප්ඩේට් කරලා ඔයාලට රෙජිස්ට්‍රේෂන් එවනවා. ඒ නිසා ඔයාලගේ ඊමේල්ස් වලට, ඒ කියන්නේ UGC එකට දීපු ඊමේල්ස් වලට ඔයාලගේ ෆෝන් එකෙන් ලොග් වෙලා නොටිෆිකේෂන් ඔන් කරලා තියාගන්න.
මොකදර කවුරුත් ඇඟිල්ලෙන් නෑ නෑන වාට කියන්නේ නෑ ඔන්න ඔයාගේ යුනිවර්සිටි රෙජිස්ට්‍රේෂන් නාම කියලා මේල් එක ආවා මේල් එක ආවට පස්සේ ඒකේ ක්ලෝසින් ඩේට් එකක් තියෙනවා එතනින් ඒක ඉවර වෙලා යනවා ඒ නිසා ඔයා සෑහෙන සැලකිල්ලෙන් ඉන්න ඕන ඔයාගේ කෝස් එකට රෙජිස්ට්‍රේෂන් ඉන්නේ කවද්ද කියන එක ගැන ඒ ගැන ඔයාලු පොඩි හිතන්න එපා මම ඒකට පොඩි වැඩක් කරනවා ඒ නිසා ලොකු අවුලක් එන්නේ හිතන්න එපා හැබැයි ඔයාලා අනිවාර්යෙන් ටච් එකේ ඉන්න එතකොට සමහර අයට මේ වෙන්දි UGC එකට දීපු ඊමේල් වල ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන්ම ඒව හදාගන්න මම ඒව හදාගන්න වීඩියෝස් උත් දාලා දෙනවා කිවලි මොකද ඔයාලු මං සෑහෙන වතාවක් කිව්වා මෙන්න මේ ඊමේල්ස් ඒ වගේම ෆෝන් නම්බර්ස් ගොඩාක් සැලකිල්ලෙන් ඔයාලා තියාගන්න කියලා එහෙම හිතන්නකෝ ඔයා UGC එකට දීපු ඊමේල් එක ඔයා මේ වෙද්දි මොනා කියලා නැති කරගෙන හෝ එහෙම නැත්නම් ඒකට ලොග් වෙන්න බැරුව ඉන්නවා කියලා එතකොට ඔන්න ඔයාගේ යුනිවර්සිටි රෙජිස්ට්‍රේෂන් එක කියන්නේ කැම්පස් එකේ රෙජිස්ට්‍රේෂන් එක රිලීස් කරා ඔයා බලන ඔයාට රෙජිස්ට්‍රේෂන් එක ආවෙ නැත්නම් මොකද කියලා මොකද ඒ රෙජිස්ට්‍රේෂන් ඊමේල් එකට එවනවා නම් ඉමල්ලි යූසර් නේම් එකක් සහ පාස්වර්ඩ් එකක් එතකොට ඔයාගේ ඊමේල් එක අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. එහෙම නැත්නම් ඔයාට ඊමේල් එකක් එන්න ඕන. මෙන්න මේ යුනිවර්සිටි රෙජිස්ට්‍රේෂන් එක කරන්න. ඔන්න එතකොට ඔයාලා දක්වන UGC එකට දීපු ඊමේල් එක නෑනේ කියලා. ඊට පස්සේ UGC එකට ඔයාලා ඊමේල් එක හදාගන්න යවන අදාළ ડોකියුමන්ට්ස් ටික. ඊට පස්සේ UGC එකෙන් හදලා දෙනවා. හැබැයි හදලා දුන්නට නැවත වතාවක් UGC එකෙන් ඔයාගේ විස්තර අදාළ විශ්වවිද්‍යාලයට යවන්න ඕන. එහෙම නැත්නම් ඔයා විශ්වවිද්‍යාලය දැනුවත් කරන්න ඕන ඔයාගේ ඊමේල් එක වෙනස් වුණා කියලා. ඊට පස්සේ නැවත වතාවක් ඔයාලට එනවා ඒ ડોකියුමන්ට්ස් ටික එහෙම නැත්නම් ඒ ඊමේල්ස් ටික ඔයාලට එනකන් ඉන්න. එතකොට ඔයාගේ රෙජිස්ට්‍රේෂන් එක අනිවාර්යයෙන්ම පරක්කු වෙනවා. මේවා කලින් අවුරුදු වල නංගිමල්ලාට සෑහෙන වෙලා තියෙනවා. ඒකයි මම වීඩියෝස් වලදී නංගිමල්ලි සමහර දේවල් අතිශයින්ම වැදගත් කරලා කියන්නේ. එතකොට ඔයාලට කිසිම ප්‍රශ්නයක් ගැටලුවක් වෙන්නේ නැහැ. ඔයාලා ඒව ගැන වැඩි අවධානයක් යොමු කරගෙන ඉන්නකන් පස්සේ සෑහෙන ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා නංගිමල්ලි ඊමේල් ගැන අනිවාර්යයෙන්ම ටච් එකේ ඉන්න. මොකද ඔයාගේ ෆෝන් නම්බර් එකට අර UGC එකෙන් වගේ රෙජිස්ට්‍රේෂන් වෙන්න කියලා මැසේජ් එන්නේ නැහැ. සමහර කැම්පස් වල සමහර කෝසස් වල නම් මැසේජ් එකක් සමහර වෙලාවට එනවා ඒ ඇරෙන්න නම් නෑ නංගිමල්ලි ඒකත් කලාතුරකින් තමයි වෙන්නේ ඔයාට කවුරුත් ඇඟිල්ලෙන් එනවා කියන්නේ එතකොට නංගිමල්ලි ඔයාලට දැන් ලියුම් එන්නේ නෑ ගෙදරට ලියුම් එනකම් බලන් ඉන්නත් එපා සම්පූර්ණම හැම දෙයක්ම වෙන්නේ ඊමේල් එක හරහා හරි ඒ වගේම මේ හැම දෙයක්ම වෙන්නේ ඔන්ලයින් ක්‍රමවේද නිසා නංගිමල්ලි ඔයා ලියුම් එනකම් බලාගෙන හිටියොත් ඔයාට යුනිවර්සිටි රෙජිස්ට්‍රේෂන් එක කරගන්න වෙන්නේ ඒ කියන්නේ කැම්පස් යන්න වෙන්නේ නැහැ. ඊළඟ කාරණා තමයි ඔයාලට යුනිවර්සිටි රෙජිස්ට්‍රේෂන් මග ඇරනොත් එහෙම නැත්නම් මග ඇරනොත් කියලා බය නම් මොකද කරන්නේ කියන එක. නංගිමල්ලි ඔයාලට යුනිවර්සිටි රෙජිස්ට්‍රේෂන් එක එහෙම නැත්නම් අදාළ විශ්වවිද්‍යාලේ ලියාපදිංචි මග ඇරනොත් වෙන්නේ විශ්වවිද්‍යාලයෙන් පිළිගන්නේ ඔයා මේ කෝස් එක බාර අරගෙන නැහැ කියලා. එතකොට විශ්වවිද්‍යාලයෙන් ඔයා රෙජිස්ටර් වුණේ නැතුනට පස්සේ ඔයාගේ නම UGC එකට නැවත වතාවක් යවනවා මෙන්න මේ ළමයි රෙජිස්ට්‍රේෂන් වෙලා නැහැ කියලා. එතකොට UGC එකෙන් ඔයාගේ නම අයින් කළා ඒ වෙනුවට වෙනත් ළමයි තෝරලා ඒ විශ්වවිද්‍යාලවලට යවනවා. ඒ නිසා අනිවාර්යෙන්ම ඔයා කැම්පස් යනවා නම් මේ යුනිවර්සිටි රෙජිස්ට්‍රේෂන් එකත් හරියටම සබ්මිට් කරන්න ඕනේ. එතකොට මෙන්න මේක ආවද නැද්ද කියලා දැනගන්න ගිහින්ලේ ඔයාලා ලොකුවට හිතන්න යන්න එපා. ඊමේල් ගැනත් ටච් එකේ ඉන්න මේකට නංගිමල්ලි සම්පූර්ණම PDF එකක් කලින් අවුරුදු දෙකේම එකතු කරා සතියින් සතිය. ඒ කියන්නේ යුනිවර්සිටි රෙජිස්ට්‍රේෂන් එන දින විශ්වවිද්‍යාලෙන් කෝස් එකෙන් කෝස් එකට මම සම්පූර්ණම අප්ඩේට් කරා. ඒක මේ අවුරුද්දෙත් කරනවා. මට කලින් අවුරුදු වල නංගිමල්ලා ඒකට ලොකු සපෝට් එකක් දුන්නා. මම හිතනවා ඔයාලත් සපෝට් එකක් දෙයි කියලා. මොකද කැම්පස් වල කෝසස් ලොකු ප්‍රමාණයක් තියෙනවා. හැම කෝස් එකක් ගැනම නංගිමල්ලි මට ටිකක් ටච් එකේ ඉන්න අමාරුයි. මම ඔයාලට දාන්න description එකේ telegram link එකක් කියන්නේ මගේ direct contact link එක ඔයාලා පොඩ්ඩක් ඒක save කරගන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඔයාලට email එකක් ආවට පස්සේ නැත්නම් university registration email එකක් ආවට පස්සේ මට පොඩ්ඩක් ඒ ගැන message එකක් දාලා කියන්න. ඒ වගේම මගේ email එක මම දාලා තියෙනවා description එකේ. ඒකට ඔයාලට ආව email එක forward කරන්න පුළුවන්. ඊට පස්සේ මම අදාළ විස්තර ටික ඉක්මනින් update කරන්න. හරි මම හිතනවා ඔයාලා ඒකට සපෝට් එකක් දෙයි කියලා. එතකොට නම් ඉමල්ලි සතියෙන් සතියේ මම යුනිවර්සිටි රෙජිස්ට්‍රේෂන්ස් PDF එක අප්ඩේට් කරනවා රෙජිස්ට්‍රේෂන් එන විදිහට. එතකොට ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාගේ යුනිවර්සිටි එක මොකද්ද? ඔයාගේ කෝස් එක මොකද්ද? ඒකේ ඩෙඩ්ලයින් කවද්ද? එහෙම නැත්නම් රෙජිස්ට්‍රේෂන් ඇවිල්ලාද කියන හැම දෙයක්ම ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඒකට අනිවාර්යෙන්ම ඔයාලත් සපෝට් කරන්න මමත් පුළුවන් ඒව හොය හොය දානවා. ඔයාලත් අනිවාර්යෙන් සපෝට් කරන්න. එතකොට මේක සාර්ථකව කරගෙන යන්න පුළුවන්. එතකොට කිසිම ළමයෙකුට, ඒ කියන්නේ සමහර කෙනෙක් මේ එන්නේ නැති ළමයෙකුට උනත්
දැනුවත්වෙන්න පුළුවන්. කලින් අවුරුද්ද නම් නම් කෙනෙක් සමල්ලි කෙනෙක් හිටියා, මම එයාලට ඩේට්ස් ටික යවනවා. ඊට පස්සේ එයාලා මම PDF එක හදලා දෙනවා. ඊට පස්සේ එයාලා කරන්නේ PDF එක අප්ඩේට් කළා මට වෙනක. එතකොට මට ගොඩාක් ලේසි. මම හිතනවා මේ අවුරුද්දෙත් ඔයාලා අනිවාර්යෙන් උදව් කරයි කියලා. මම ඒ ගැන Telegram එකේ දාලා තියන්නම්. ඒ වගේම Telegram එකත් එක්ක ඔයාලා අනිවාර්යෙන්ම ළඟින්මලි සම්බන්ධ වෙලා තියාගන්න ඕනේ. ඩේට්ස් සම්බන්ධ සම්පූර්ණ විස්තරය එක තමයි මම අප්ඩේට් කරන්නේ. හරි, ඊළඟ ප්‍රශ්නේ තමයි කවද්ද යුනිවර්සිටි රෙජිස්ට්‍රේෂන් එන්නේ, නැත්නම් විශ්වවිද්‍යාලවල ලියාපදිංචි එන්නේ කියන එක ගැන. මේක නංගිමලි ටිකක් සංකීර්ණයි කතා කරන්න. මොකද ඔයාලා දන්නවා කැම්පස් වල කෝසස් ගණනාවක් තියෙනවා. ඒකට ඒ කෝස් එකෙන් කෝස් එකකට මට මෙතෙන්දී ඔයාලා දල අදහසක් දෙන්න බෑ. ඒ ගැන මම සම්පූර්ණ වෙනම වීඩියෝ එකක් කරනවා. හැබැයි මෙතෙන්දී දැනට තියෙන තොරතුරු අනුව මම ඔයාලට දල අප්ඩේට් එකක් දෙන්නම්. මෙතෙන්දී නංගිමලි මෑත කාලීනව හැම කැම්පස් එකක්ම try කරනවා යුනිවර්සිටි රෙජිස්ට්‍රේෂන් ඉක්මනට දෙන්න. යුනිවර්සිටි රෙජිස්ට්‍රේෂන් දුන්නා කියලා, එහෙම නැත්නම් විශ්වවිද්‍යාල ලියාපදිංචි දුන්නා කියලා ඉක්මනින් ඒ විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු ආරම්භ කරන්නේ නැහැ. ඒ දෙකක්. ඒ කියන්නේ රෙජිස්ට්‍රේෂන් නෙවුවත් කැම්පස් පටන් ගන්න කල යනවා. සමහර කැම්පස් තියෙනවා රෙජිස්ට්‍රේෂන් උත් ඉක්මනට යනවා, ඉක්මනට කැම්පස් උත් පටන් ගන්නවා. ඒතකොට මේ දෙක මම බැලන්ස් කරලා ඔයාලට පොඩ්ඩක් කියන්නම්. ඒතර ඔයාලට හොඳ ID එකක් ගන්න පුළුවන්. මේ වෙදි නංගිමලි medical faculty එහෙම නැත්නම් medicine courses වල registration දානවා ඉක්මනින්ම. මම ඒකන ඔයාලට කලිනුත් දැනුවත් කරා දෙසැම්බර් වෙද්දී ඒවා ගන්න පටන් අරගෙන කියලා. ඒකන මේ වීඩියෝ එක කරද්දි ගොඩක් campus වල medical faculty වල එහෙම නැත්නම් medicine courses වල registration දාලා දෙනවා. ඔයාලා ඉවර තේරුම් කෙනෙක් නම් අනිවාර්යෙන් මේ කාල සීමාවේ emails ගැන touch එකේ ඉන්න. මොකද ලංකාවේ මෙඩිසින් අර එකට එක්සෑම් තියෙන නිසා ඒ ඔක්කොම ඉක්මනින් ඉක්මනින් පටන් ගන්න. හරි, ඊට පස්සේ මැනේජ්මන්ට් කෝසස්. එන්න මේ මැනේජ්මන්ට් කෝසස් ගත්තට පස්සේ නම් ඉමාලි ජපුර සහ කොළඹ ඉතාම ඉක්මනින් රෙජිස්ට්‍රේෂන් දාලා ජනවාරි වෙද්දි ළමයිව ඇතුළට ගන්නවා. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වගේම කැලණිය, පේරාදෙණිය, පෙබරවාරි වගේ වෙද්දි ඔයාලව ඇතුළට ගන්නවා කොමර්ස් කෝසස්ත් එක්කම. ඊට පස්සේ රුහුණ, ජැෆ්නා, ඊට පස්සේ ගත්තට පස්සේ රජ රට කියන ඒවා මාර්තු වගේ වෙද්දි දැනට තියෙන තත්ත්වෙත් එක්ක පටන් ගන්නවා ඒ කෝසස් වල අධ්‍යයන කටයුතු කරන්න. එතකොට වයම කැම්පස් එකේ මැනේජ්මන්ට් එක ටිකක් විතර පරක්කු වෙනවා රෙජිස්ට්‍රේෂන් එන්න සහ පටන් ගන්න. මොකද කලින් අවුරුද්ද බැච් එකත් සාමාන්‍ය කාලයක් ගියා පටන් ගන්න. ඒ වගේම සබරගම කැම්පස් එකත් රෙජිස්ට්‍රේෂන් ඉක්මනින් එව්වත් එයාලා ටික කාලයක් හරි ඔන්ලයින් ලෙක්චර්ස් කරන්න තමයි තීරණය කරලා තියෙන්නේ. එතකොට මේ අවුරුද්දේ ඔය ඔන්ලයින් ලෙක්චර්ස් කරන ප්‍රශ්නේ ගොඩාක් කෝසස් වල තියෙනවා නංගිමලි. ඊට පස්සේ අග්නිදිග සහ නැගෙනහිර විශ්වවිද්‍යාලවල මෙන්න මේ මැනේජ්මන්ට් කෝසස් සහ කොමර්ස් කෝසස් පටන් ගන්න සැලකිය යුතු කාලයක් යනවා. ඉක්මනින් ඒ දේවල් පටන් ගන්න සමහර වෙලාවට අගෝස්තුවත් වෙයි. රෙජිස්ට්‍රේෂන් දාද්දි ගොඩාක් පරක්කු වෙන නංගිමලි. මොකද බැච් ගණනාවක් අවුට් වෙලා නැති ප්‍රශ්නයක් එක්ක මෙච්චර පොඩි බ්ලොක් එකක් තියෙනවා. ඒ නිසා ඉක්මනින් පටන් ගනී කියලා හිතන්න අමාරු. ඊට පස්සේ ආර්ට් කෝසස් පැත්තට ආවොත් ජපුරේ ආර්ට් එක තමයි ඉතාම ඉක්මනින් පටන් ගන්න. ඒක ජනවාරි වෙද්දි අනිවාර්යයෙන්ම ඔයාලව කැම්පස් ඇතුළටම ගන්නවා. හරි, මම ඔයාලා කැම්පස් අයදුම් කරද්දිත් මේ ගැන කිව්ව. ඔයාලට ඉක්මනින් අවුට් වෙන්න පුළුවන් ජපුරට ගියොත් කියලා. එතකොට රුහුණත් සාමාන්‍යයෙන් මාර්තු වගේ වෙද්දි නම් ඉමාලි ඔයාලව ඇතුළට ගනි. කැලණියා ආර්ට් සහ කොළඹ ආර්ට්ස් දැනට තියෙන තත්ත්වෙත් එක රෙජිස්ට්‍රේෂන් ඉක්මනින් එව්වත් සාමාන්‍යයෙන් පෙබරවාරි වගේ වෙද්දිවත් රෙජිස්ට්‍රේෂන් එයි. හැබැයි රෙජිස්ට්‍රේෂන් කලින් ආවා කියලා ඒ කැම්පස් වලට ඇතුළට ඔයාලව ගන්නේ නැහැ. ඉක්මනින් සාමාන්‍යයෙන් ඒකට ජුනි ජූලි වගේ කාලයක් යයි. හරි, කොළඹ නම් ටික කාලයක් ඔන්ලයින් ලෙක්චර්ස් වලට කරනවා ඉන්ට්‍රොඩක්ෂන් ටිකක් එහෙම. ඒ නිසා ඔය ඇතුළට ගනිද්දි ටිකක් විතර නංගිමල්ලි ඒ කැම්පස් දෙකේම ආර්ට්ස් පරක්කු වෙනවා. ඒක රජරට ආර්ට්ස් පැත්තට ආවට පස්සේ ඒකේ රෙජිස්ට්‍රේෂන් ටිකක් විතර ඉක්මනින් දැම්මත් කැම්පස් ඇතුළට ගණන් ගන්න සැලකිය යුතු කාලයක් යනවා. හරි, ඔයාලට ඔන්ලයින් තමයි ලොකු කාල සීමාවක් රජරට ආර්ට්ස් වල කරන්නේ. ගොඩක් වෙලාවට එක්සෑම් වලට විතරයි ඔයාලව මුල් කාලෙදි ගෙන්නන්නේ. සබරගමු ආර්ට්ස් පැත්තට ආවොත් එහෙම නැත්නම් SAB කියන එකට ආවොත් ඒකත් රෙජිස්ට්‍රේෂන් සැලකිය යුතු කාලෙකින් දැම්මත් කැම්පස් ඇතුළට ගණන් දිනා සැලකිය යුතු කාලයක් අනිවාර්යෙන් යනවා. ඒකෙත් ටික කාලයක් යනකම් ඔයාලට ඔන්ලයින් තමයි කරන්නේ. ඊට පස්සේ පේරාදෙණිය ආර්ට්ස් ගත්තට පස්සේ මේක
සෑහෙන්න පරක් වෙනවා නංගි මල්ලි. මේ අවුරුද්දෙත් ඒ ප්‍රශ්න තියෙනවා. දැනටත් ලිච්ච හෝල්ස් වල ඉඩමදි ප්‍රශ්නයක් තියෙනවා කියලා කියනවා. එතකොට පේරාදෙනිය ආර්ට්ස්ල නම් සාමාන්‍යයෙන් වල තව මාස 8ක් 9ක් විතර යයි ඇතුළට ගනිද්දි. වගේම රෙජිස්ට්‍රේෂන් එද්දි මොකද පේරාදෙනිය ආර්ට්ස් වල ගොඩක් වෙලාවට රෙජිස්ට්‍රේෂන් කරන්නේ ඔයාලව කැම්පස් වලට ගෙනල්ලා. ඒ නිසා සැප්තැම්බර් ඔක්තෝබර් වගේවත් ගොඩාක් දුරට වෙයි පේරාදෙනිය ආර්ට්ස් දැනට තියෙන තත්ත්වෙත් එක්ක. හරි, ඒව වෙනස් වුණොත් මම කියන්න නැංගි මල්ලි. හැබැයි ඉක්මනින් පටන් ගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා පේරාදෙනිය ආර්ට්ස් එකේ. එහෙම වුණොත් එයාලා දැනට සාකච්ඡා කරගෙන යන විදියට ඔන්ලයින් ලෙක්චර්ස් හරි වහලට පටන් ගන්න මොනාහරි වැඩ පිළිවෙලක් හදන්න. ඒක කොහොමද කියලා හරියටම තාම කියන්න බෑ. මොකද ඒවා සම්පූර්ණ වශයෙන් තීරණය කළ ඉවර නැති නිසා. ඊට පස්සේ ටෙක්නොලොජි ප්‍රොසස් පැත්තට ආවොත් ටෙක්නොලොජි මධ්‍යස්ථයි. සාමාන්‍ය මාර්තු අප්‍රේල් වගේ රෙජිස්ට්‍රේෂන් එනවා ගොඩක් ඒවයි. හැබැයි පටන් ගනිද්දි සාමාන්‍ය ජුනි ජූලි වගේ වෙයි ගොඩක් කැම්පස් වල. ජපුර නම් සාමාන්‍ය ටෙක්නොලොජි ඉක්මනින් පටන් ගන්නවා. වයවත් ඊටි ඉක්මනින් පටන් ගන්නවා. හැබැයි අග්නිදිග, ඊට පස්සේ ඊස්ටර්න්, ඊට පස්සේ රජරට, වවුනියා, සබරගමු ටෙක්නොලොජි කියනවා සැලකිය යුතු කාලයක් යනවා ඔයාලා කැම්පස් ඇතුළට ගනිද්දි. ඔන්ලයින් කරයි සමහර ඒවා රෙජිස්ට්‍රේෂන් එන්න පවා සෑහෙන කාලයක් යනවා නංගි මල්ලි. බැච් වල තියෙනවා මේ බ්ලොක් එකක් තියෙනවා. ඒ නිසා තමයි පොඩි කාලයක් යන්නේ. රජරට කැම්පස් එකේ සහ සබරගමු කැම්පස් එකේ ටෙක්නොලොජි ෆැකල්ටි අලුතෙන් ආදපු නිසා සමහර විට ඉක්මනින් ගන්න වාතාවරණයක් එයිද කියලා කියන්න බෑ. හැබැයි කලින් බැච් වල තියෙන ප්‍රශ්නත් එක්ක ඔයාලව ගන්න පුළුවන් නේද කියන එකේ ප්‍රශ්නයක් තියෙන නිසා ඔන්ලයින් තමයි කරන්නේ. රජරට නම් ගොඩක් වෙලාවල ඔයාල සෙමෙස්ටර් එකක් වගේ කරලා ඊට පස්සේ එක්සෑම් වලට තමයි ගෙන්න ගන්න. බලමු මොන විදිහට ඉන්නේ කියලා. කමිෂන් ඩිසිෂන් තියෙනවා. ඒ වගේම UGC එකත් මේ දවස්වල කැම්පස් එක සාකච්ඡා කරගෙන යනවා. ළමයින්ට ප්‍රශ්නයක් නොවෙන්න ඔන්ලයින් ලෙක්චර්ස් කරන්න. ඒක බලමු නංගි මල්ලි. ඌව වෙලාස කෝසස් කොහොමද සැප්තැම්බර් ඔක්තෝබර් වගේ වෙයි. කෝසස් සෙට් එකේම රෙජිස්ට්‍රේෂන් එකට එන්නේ. ඒක ටිකක් පටන් ගනිද්දි නැත්නම් කැම්පස් ඇතුළට ගනිද්දි පරක්කු වෙනවා නංගි මල්ලි. මොකද මේ 2022 බැච් එකේත් මොකද 2022 බැච් එක ඇතුළට ගිහිල්ලත් ලොකු කාලයක් නෑ තාම. ඊට පස්සේ මොරටුවේ කෝසස් ටික ඉක්මනින් පටන් ගන්නවා. ඒවා ලොකුවට පරක්කු වෙන්නේ නෑ. ඒ නිසා ගැටලුවක් නෑ. මොරටුවේ සෙට් එකම සාමාන්‍ය සැලකිය යුතු ඉක්මනින් පටන් ගන්නවා. සාමාන්‍ය පෙබරවාරි මාර්තු වගේ වෙද්දි, සමහර ඒවා අප්‍රේල් වගේ වෙද්දි පටන් ගන්න අනිවාර්යයි. ඊළඟට සෞන්දර්ය කැම්පස් එක නම් පටන් ගන්න අනිවාර්යයි. පරක්කු වෙන රෙජිස්ට්‍රේෂන් උත් සැලකිය යුතු කාලයක් යනවා නම් මල්ලි සාමාන්‍ය ඔක්තෝබර් වගේ වෙයි. ඔයාලව ඇතුළට ගනිද්දි හරි ශ්‍රීපාලි කැම්පස් එක ගත්තට පස්සේ ඒක ජුනි ජූලි වගේ වෙද්දි ඔයාලට ඇතුළට යන්න පුළුවන් වෙයි බොහෝ දුරට. ඊළඟට සයන්ස් කෝසස්, අනිත් සයන්ස් කෝසස් තියෙන ඉගෙන ගොඩාක් සයන්ස් කෝසස් තියෙනවා. මේක නංගි මල්ලි තීරණය වෙන්නේ පුරප්පාඩු පිරවීම මත. ඒ කියන්නේ මේ සයන්ස් කෝසස් වල ගොඩාක් පුරප්පාඩු ඉතුරු වෙනවා. ඒ නිසා කැම්පස් එකපාර රෙජිස්ට්‍රේෂන් දාන්නේ නැහැ. අර පුරප්පාඩු වට දෙකක් විතර ආවට පස්සේ එකට අල්ලලා තමයි රෙජිස්ට්‍රේෂන් දාන්නේ. එහෙම නැත්නම් ඒ සෙට් එක එකට තමයි ගන්න බලන්නේ. නැත්නම් අර මුලින්ම රෙජිස්ට්‍රේෂන් දාලා ඊට පස්සේ ආයෙත් නැවත රෙජිස්ට්‍රේෂන් ඕපන් කළා නැවතත් ළමයි ගන්නෙ නැහැ. ඒ නිසා සයන්ස් කෝසස් පටන් ගන්නදි ටිකක් පුරප්පාඩු වට කීපයක් ගියාට පස්සේ තමයි ඒ ගැන අදහසක් දෙන්න වෙන්නේ. හැබැයි කොළඹ සයන්ස් කෝසස් නැත්නම් ජපුර සයන්ස් කෝසස් ඉක්මනින් පටන් ගන්නවා. ජපුරේ ඈලයිට් සයන්ස් වලට අදාළ කෝසස් නම් ටිකක් විතර පරක්කු වෙනංගෙ මල්ලි. ඒක කැලණිය සයන්ස් ෆැකල්ටි ලොකු පරක්කු වීමක් වෙන්නේ නැහැ. ඉක්මනින්ම පටන් ගන්නවා සාමාන්‍ය මාර්තු අප්‍රේල් වගේ වෙද්දි ඒ දේවල් පටන් ගන්න. හරි, ඔන්න ඔය ටික තමයි දැනට තියෙන්නේ. මේක මම ඔයාලට දලව කිව්වේ මොකද මෙතන ප්‍රශ්න කීපයක් තියෙනවා නංගි මල්ලි. යුනිවර්සිටි රෙජිස්ට්‍රේෂන් ඉක්මනට දැම්මත් කැම්පස් පටන් ගන්නේ නැහැ. ඊට පස්සේ සමහර කැම්පස් තියෙනවා යුනිවර්සිටි රෙජිස්ට්‍රේෂන් ඉක්මනට දානවා වගේම කැම්පස් ඇතුළටත් ගන්නවා. තවත් සමහර කැම්පස් තියෙනවා කැම්පස් ඇතුළට ගන්න තියා තාම හිතන්නවත් බැරිව මොකද බැච් වෙලාවට අවුට් කළ නැති ප්‍රශ්නෙත් එක්ක. ඒ වගේම සමහර කැම්පස් තියෙනවා ඔන්ලයින් ලෙක්චර්ස් කරන. ඒවත් එක්ක බැලන්ස් කරලා හැම කෝස් එකක්ම කියන්න අමාරුයි. හැබැයි මේ අවුරුද්දේ නැත්නම් කලින් ඉඳන් UGC එක තීරණය කළ තියෙන 2023-24 අධ්‍යන වර්ෂයට අදාළව ළමයි ඉක්මනින් කැම්පස් ඇතුළට ගත්තින් නැතත් එයාලට
ඔන්ලයින් ලෙක්චස් හෝ කරන්න. හැබැ මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා, 2024 බැජ් එක මේ කියන කාල සීමාවේ එළවලු තිබ්බොත් එයාලගේ අප්‍රේල්ෙදි රිසල්ට් රිලීස් කරලා සාමාන්‍යයෙන් අප්‍රේල් මැයි වගේ වෙද්දි කඩේම ලකුණු නිකුත් කරොත් සමහර විට සමහර කෝසස් වල බැච් දෙකම කම්බයින් වෙන්නත් පොඩි අදහසක් තියෙනවා. ඒවනම් වෙන්නේ සයන්ස් කෝසස් වලට තමයි. මොකද අර සයන්ස් කෝසස් පටන් ගන්න පරක් වෙනකොට තවත් බැච් එකක් එනකොට කැම්පස් වලට බරක් බැච් දෙකක් එකම වෙලාවේ ගන්න. ඒක කොහොම වෙයිද දන්නේ නැණ ගිවලේ. මම ඒ ගැන හරි අප්ඩේට් එකක් ආවට පස්සේ හරි තීරණාවට පස්සේ මම කියන මොකද මොකද ඒ ගැන තවම කියන්න බෑ. මම ඔයාලට 10,000ක් විතරයි කිව්වේ. තවම 2024 උසස් පෙළ ගැන හරි අදහසක් දෙන්න බෑ. ඊට පස්සේ රිසල්ට් රිලීස් වෙන දවස් කියන මුකුත් හරියට කියන්න බැරි නිසා හරි දැනට පොඩි අදහසක් ඒ විදි තියාගන්න. මොකද මම ඔයාලා චුට්ටක් කලින් දැනුවත් කරලා තියන්න තමයි ඒ දේවල් ගැන කිව්වේ. හරි, ඊළඟ එක තමයි කොහොමද මේ යුනිවර්සිටි රෙජිස්ට්‍රේෂන් එක වෙන්නේ. එහෙම නැත්නම් යුනිවර්සිටි රෙජිස්ට්‍රේෂන් එක හරියටම කරන්නේ. නංගි මල්ලී අනිවාර්යයෙන්ම මේ යුනිවර්සිටි රෙජිස්ට්‍රේෂන් කාලෙදී ඔයා ඉතාම සිහි කල්පනාවෙන් ඉන්න ඕනේ. ගොඩාක් නංගි ළමල්ලා මම දකිනවා සිහි කල්පනාවක් නැහැ. එහෙම කරගන්න එපා නංගි මල්ලී. මොකද මේ යුනිවර්සිටි රෙජිස්ට්‍රේෂන් එකේදී ඔයා ගැන ලොකු විස්තර ප්‍රමාණයක් අතුලත් කරන්න දෙනවා. ආගේ අම්මා තාත්තා ඉඳලා එහෙම නැත්නම් ආගේ සෞඛ්‍ය තත්ත්වය ඉඳලා කැම්පස් එකට මේව කරන්න වෙනවා. ඒකට ඒ හැම ડોකියුමන්ට් එකක්ම ඔයා හදාගන්න ඕන ડોකියුමන්ට්ස් ගණනාවක් තියෙනවා හදාගන්න. ඒ දේවල් ඔයා කරන්න හරි සැලකිල්ලෙන් සහ අවධානයෙන් මේව කරන්න ඕන. මොකද එහෙම නැති වුණොත් ඔයාට මේ යුනිවර්සිටි රෙජිස්ට්‍රේෂන් එක හරියට කරගන්න වෙන්නේ නැහැ. එතකොට මෙතනදී යුනිවර්සිටි රෙජිස්ට්‍රේෂන් කරගන්න ඕන කරන හැම දෙයක්ම, කියන්නේ ඔයාලා හදාගන්න ඕන ડોකියුමන්ට්ස් මොනවද, කොහොමද මේ යුනිවර්සිටි රෙජිස්ට්‍රේෂන් එක කරන්නේ, මේ හැම දෙයකටම අදාළව මම අඟිවලේ සම්පූර්ණ වීඩියෝස් දාන. කිසි දෙයකට බය වෙන්න. හැම කැම්පස් එකකටම අදාළව, හැම කෝස් එකකටම අදාළව මම වීඩියෝස් දානවා. සාමාන්‍යයෙන් ගොඩාක් කැම්පස් වල හැම කැම්පස් එකකටම තියෙන පොදු රෙජිස්ට්‍රේෂන් වීඩියෝ එකක්. රෙජිස්ට්‍රේෂන් ඩේට්ස් විතරයි වෙනස් වෙන්නේ. මම ඒවා වෙනස් වෙන තැන් තිබ්බොත් ඒවත් එක්ක සම්පූර්ණ මාළ වීඩියෝස් දානවා. ඒව බලාගෙන තනියම ඔයාලට යුනිවර්සිටි රෙජිස්ට්‍රේෂන් එක කරගන්න පුළුවන්. ඒ නිසා හිතේ කොනකවත් ඔයාලා අවුලක් තියාගන්නත් එපා, බයක් තියාගන්නත් එපා. ඔයා හොඳ සිහි කල්පනාවෙන්, ඔයා හොඳ අවධානයෙන් වැඩ කරන්න, එච්චරයි කරන්න තියෙන්නේ. ඊට පස්සේ නම් මම ඔයාලට යුනිවර්සිටි රෙජිස්ට්‍රේෂන් මේල් එකක් ආවට පස්සේ මාව පොඩ්ඩක් අනිවාර්යෙන් Telegram එකේ දැනුවත් කරන්න මම කන්ටැක්ට් එක දාලා තියන්නම් description එකේ. මොකද අර හැම කෝස් එකක් ගැනම නම් ඉවන්නේ එකම වෙලාවේ ටච් එකේ ඉන්න බෑනේ. අනිත් එක යුනිවර්සිටි රෙජිස්ට්‍රේෂන් වීඩියෝ එකක් හදන්න සම්පූර්ණ දවස් දෙකක්වත් යනවා. හරි සෑහෙන කට්ටක්. ඒකෝටි මම හිතනවා ඔයාලා අනිවාර්යෙන් මට උදව් කරයි කියලා. ඒ වගේම සමහර නම් ගිලමල්ලාගේ විස්තර මට ඕන වෙනවා රෙජිස්ට්‍රේෂන් එක සම්පූර්ණ කරන්න. ඒකටත් මම හිතනවා ඔයාලා අනිවාර්යෙන් උදව් කරයි කියලා. වැදගත්ම දේ තමයි මෙන්න මේ යුනිවර්සිටි රෙජිස්ට්‍රේෂන් කරන්න මොනවද ඕන වෙන්නේ කියලා. මෙතනදී නංගි මල්ලි ඔයාලා හදාගන්න ඕනේ නැත්නම් හැම කැම්පස් එකෙම හැම කෝස් එකකටම අදාළ පොදු ડોකියුමන්ට්ස් ටිකක් තියෙනවා. පළවෙනි එක තමයි ඔයාලගේ අස්වීමේ සහතිකය. එහෙම නැත්නම් ශිෂ්‍ය කාර්ය දර්ශනය. මේකේ ඔරිජිනල් එක අනිවාර්යයෙන්ම ඔයාලග තියෙන්න ඕනේ. එතකොට මෙතෙන්දී මේක ප්‍රධාන කොටස් දෙකකට බෙදෙන එකක් තමයි පාසල් අයදුම් කරුවන්. පාසල් අයදුම් කරුවෙක් නම් ඔයා, එහෙම නැත්නම් ස්කූල් විදිහට නම් ඔයාගේ අස්වීමේ සහතිකය දැන් ඔයාලග නැත්නම් අනිවාර්යයෙන්ම අස්වීමේ සහතිකය ඉස්කෝලේ තියෙනවා. ඔයා මේ වෙද්දි UGC රෙජිස්ට්‍රේෂන් එක සම්පූර්ණ කරපු කෙනෙක් නම් ඔයා ඉස්කෝලේට ගිහිල්ලා අනිවාර්යයෙන්ම ඔයාගේ අස්වීමේ සහතිකය ගන්න. හරි, ඒක අස්වීමේ සහතිකය දින ගැන අනිවාර්යෙන් බලලා ගන්න. එතකොට දැනට ඉස්කෝල ඉස්සරහට නිවාඩු දෙන හින්දා ඔයාලා ඒවා අරගෙන තියන්න. දෙවනි කොටස තමයි පෞද්ගලික අයදුම් කරුවන්. පෞද්ගලික අයදුම් කරුවන් කියන්නේ එයාලගේ අස්වීමේ සහතිකය මේ වෙද්දි යාළ ළඟ නැහැ, ඉස්කෝලෙත් නැහැ. ඒක ඔයාලා කැම්පස් අයදුම් කරද්දි UGC එකට යවුවා. එතකොට ඔයාලා කලබල වෙන්නවත්, එහෙම නැත්නම් මම දැන් අස්වීම ඕන කිව්ව නිසා UGC එකෙන් ගිහිලා අස්වීම ගන්න යන්නවත් එපා. ඔයාලා UGC එකට අස්වීම යවලා තියෙනවා කිසි දෙයකට බය වෙන්න එපා. ඒ ගැන යුනිවර්සිටි රෙජිස්ට්‍රේෂන් ආවට පස්සේ ඔයාලට පුළුවන් ඒ ගැන කියන්න. එහෙම නැත්නම් ඒ ගැන අදාළ විශ්වවිද්‍යාලය දැනුවත් කරන්න. කොහොමත් UGC එකෙන් ඒ අදාළ ડોකියුමන්ට්ස් ටික ඔයා ඉන්න කැම්පස් එකට ඒ වුණා. ඒ නිසා කිසිසේත්ම ඔයා UGC එකෙන් අස්වීමේ සහතික රික්වෙස්ට් කරන්න යන්න එපා. මොකද ඔයා UGC එකෙන් අස්වීමේ සහතික ගත්ත කියන්නේ ඔයාගේ එතනින්
සම්පූර්ණම රෙජිස්ට්‍රේෂන් කැන්සල් වෙනවා. හරි, එතන කොහොමද කැම්පස් යන්න බැරි වෙන්නේ? ඒ නිසා අනිවාර්යයෙන්ම බලන්න. තවත් සමහර නංගිල මල්ල ඉන්නවා මේ හරි උපදෙස් පිළිපදින්නේ නැතුව පාසල් ආයතන කරුවොත් 80 මරගෙන UGC එකට යවපයි. මම දන්නේ ඒක මොන හේතුවක් නිසා කියලා දෙනවද කියලා. එහෙම කරපු කෙනෙක් නම් නංගිවල්ලි ඔයාලත් ඉතින් දැන් කරන්න දෙයක් නැහැ. සමහර ප්‍රශ්න වලට උත්තර නෑ නංගි මල්ලි. ඒකට අනිවාර්යයෙන් ඒකට අදාළ ලෙටර්ස් ඇටච් කරන්න වෙනවා. ඒකන කරදර වැඩක්. හරි, ඒ ගැන බය වෙන්න එපා. ඉතින් UGC එකෙන් ඔයාගේ අස්සීමත් කැම්පස් එකට එවයි. එහෙම නැත්නම් ඒකට එවන්න කියලා ඔයාලට රික්වෙස්ට් කරන්න වෙනවා. ඒ ගැන මම යුනිවර්සිටි රෙජිස්ට්‍රේෂන් ආවට පස්සේ දාන්න. ඊළඟට අනිත් ඩොකියුමන්ට් එක තමයි ඔයාලගේ A level research sheet එක. يعني ඔයා කැම්පස් සිලෙක්ට් වෙච්ච A level research sheet එක. මේක නම් ඉතින් මලින් දැම්ම කලබල වෙන්න එපා. පොඩ්ඩක් බලන්න ඉස්සර කාල සීමාවේ ඉස්කෝල වලට එනවාද කියලා. එහෙම නැත්නම් ගෙදරට ඔයාගේ research sheet එක original එක එනවාද කියලා. මොකද ගොඩාක් කැම්පස් වල මේ A level research sheet එක original එක තමයි ඉල්ලන්නේ. ඒතර ඔයාලා web එකෙන් download කරගත්ත එකත් සමහර කැම්පස් වල ප්‍රමාණවත් වෙන්නේ නැහැ. එතන චුට්ටක් ඉස්කෝල වලට බලන්න ගිහිල්ලා ඇවිල්ලාද කියලා. එහෙම නැත්නම් ඔයාලා ගෙදරට ඇවිල්ලාද කියලා බලන්න. කියන්නේ පෞද්ගලික ආයතන කරුණ නම් සාමාන්‍ය ගෙදරට තමයි ඉන්නේ. එහෙම ඇවිල්ලාත් නැත්නම් නම් ඉමල ඔයාලට මේක ඔන්ලයින් ඕඩර් කරන්න වෙනවා. හරි, පොඩි ගාණක් කියලා දන්වනවා. ඒක ඕඩර් කරන විදිහත් මම සම්පූර්ණ වීඩියෝ එක දාලා තියෙනවා. දැම්මම කලබල වෙන්න එපා. චුට්ටක් බලලා ඔන්ලයින් ඕඩර් කරන්න. එතකොට ඔයාට අර ගාණ ඉතුරු කරගන්න පුළුවන්. සමහර කැම්පස් වලට නම් අර වෙබ් එකෙන් ඩවුන්ලෝඩ් කරලා අරගත්ත එක සහතික කරලා ගත්තද පස්සේ ප්‍රමාණවත්. පොණංගි මල්ලි මට වෙන් කරන්න බෑ. මෙන්න මේ කැම්පස් ටිකට තමයි ඔරිජිනල් එක ඕන. මේ කැම්පස් ටිකට වෙබ් එකෙන් ඩවුන්ලෝඩ් කරලා අරගත්ත එක සහතික කරලා තියෙන එක ප්‍රමාණවත් කියන එක කියන්න බෑ. ඒ නිසා ඔයාලා හොඳම දේ තමයි ඔරිජිනල් එක ළඟ තියාගන්න එක. බැරිම කෙනෙක් ඉන්නවා නම් අර විදිහට සහතික කරලා දාන්න. ඊට පස්සේ ඔයාලගේ ඕ ලෙවල් රිසර්ච් ෂීට් එක පොඩ්ඩක් ඔයාලා තියාගන්න. ගොඩාක් කැම්පස් ඔයාලගේ ඕ ලෙවල් රිසර්ච් ෂීට් උත් එකතු කරන. එහෙම නැත්නම් එයාලට ඉදිරිපත් කරන්න ඕනේ. ඒක නම් ඔරිජිනල් එක නෙමෙයි. ඔයාලා සහතික කරපු කොපි එකක් තමයි කැම්පස් වලින් එකතු කරන්න. ඒ නිසා ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. ඊට පස්සේ අනිත් වැදගත්ම දේ තමයි හැම කැම්පස් එකකටම ඔයාගේ ෆොටෝස් ඉදිරිපත් කරන්න ඕනේ. මේ ෆොටෝස් ගන්නත් ඔයා කලබල වෙන්න බෑ. මොකද හැම කැම්පස් එකකම තියෙන ෆොටෝ සයිස් එක සහ ෆොටෝ කලර් එක. සමහර වෙලාවට ෆැකල්ටි ෆැකල්ටිලත් කලර් එක වෙනස් වෙන නිසා ඔයාලා ගැන කලබල වෙන්න යන්න එපා. ඒක මම ආවට පස්සේ කියන්න. ඊළඟ එක තමයි වැදගත්ම දේ, ඔයාගේ නමේ වෙනසක් තියෙනවනේ. ඒ කියන්නේ ඔයා පාවිච්චි කරන නමේ මොන හරි වෙනසක් තියෙනවනේ. ඒක UGC එකට ඔයා අදාළ විදිහට ડોකියුමන්ට්ස් ටික යවලත් නැත්තම් නියුරම් ප්‍රකාශය යවලත් නම වෙනස් කළා නැත්තම් නම හදලා නැත්තම් නංගිමල්ලි ඔයාට මේ යුනිවර්සිටි රෙජිස්ට්‍රේෂන් වලදී නැවත වතාවක් නමේ වෙනසට අදාළව දියුරුම් ප්‍රකාශයක් දෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම මතක තියාගන්න නමේ වෙනසක් තියෙනවා නම්, කියන්නේ සිලෙක්ෂන් ලෙටර්ස් වල නම බලලා පොඩ්ඩක් බලන්න. ඒව හදලා නැත්නම් වෙනසක් තියෙනවා නම් ඒව නම් ඉමලි කැම්පස් රෙජිස්ට්‍රේෂන් එකේදී ඔයාට හදන්න පුළුවන්. ඒක අනිවාර්යෙන් හදාගන්න. එහෙම නැත්නම් එතනදල සම්පූර්ණ ඔයාගේ කැම්පස් ඩෙන්ටිටි එකට, ඊට පස්සේ ඔයාගේ තව රෙකෝඩ් බුක් එකක් තියෙන එකට, ඊට පස්සේ ඔයාගේ ඩිග්‍රී සර්ටිෆිකේට් එකේ මේ හැම එකකටම යන්නේ වැරදි නම. ඒ නිසා මතක තියාගන්න. එහෙම කෙනෙක් ඉන්නවා නම් හැම කැම්පස් එකම යුනිවර්සිටි රෙජිස්ට්‍රේෂන් වලදී ඔයාලට පුළුවන් නමේ වෙනස් වීම හදන්න. එතෙන්දී අදාළ දේවල් හරියට කරන්න. ඒවත් සම්පූර්ණයෙන්ම වීඩියෝස් වල දාලා. එතකොට ඔයාලට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි, ඊළඟ වැදගත් කරුණ තමයි බර්සරි. මෙන්න මේ යුනිවර්සිටි රෙජිස්ට්‍රේෂන් වලදී නම් ඉමාලේ ඔයාලට එනවා බර්සරි ඇප්ලිකේෂන් එකක්. එහෙම නැත්නම් බර්සරි ශිෂ්‍යත්ව සඳහා ආයුධුම් කරන්න. එතෙන්දී ඔයා මෙන්න මේ බර්සරි ඇප්ලිකේෂන් හරියටම පුරවලා යවන්න ඕනේ. එතකොට මෙතෙන්දී ඔයාලා මහපොළ ඇප්ලයි කරා කියලා. එහෙම නැත්නම් මේ දවස්වල මහපොළ දැම්මා කියලා බර්සරි නොදා ඉන්න එපා. අනිවාර්යෙන් බර්සරි ඇප්ලයි කරන්න. මොකද සමහර ඒවා මහපොළ වලින් රිජෙක්ට් වෙනවා. එහෙම නැත්නම් මහපොළ ලිස්ට් එකේදී සෑහෙන්න පරක්කු වෙනවා. එතකොට ඔයාලා බර්සරි වලට ආයුධම් කරලා තියෙනවා නම් ඒ කාල සීමාව ඇතුළත ඔයාලට බර්සරි ගන්න පුළුවන්. බර්සරි වලදී නම් ඉමල්ලි ප්‍රධාන සාධක එකක් විතරයි බලන්නේ. ඔයාලගේ වාර්ෂික ආදායම 105ට අඩු නම් ඔයාලට බර්සරි ගන්න පුළුවන්. අනෙක් කිසිම දෙයක් අදාළ වෙන්නේ නැහැ. ඒකෙත් වාර්ෂික ආදායම් අඩු කරන විදිය තියෙනවා. එතකොට මේ යුනිවර්සිටි රෙජිස්ට්‍රේෂන් වීඩියෝස් වල මම දානවා බර්සරි ෆෝම්ස් පුරන විදියත්. ඒ විදියට ඔයාලට පුරව ගන්න පුළුවන්. ගොඩාක් ෆෝම්ස් තියෙන මහපොළ ෆෝම් එක වගේම. ඒ නිසා මහපොළ ෆෝම් එක අනිවාර්යෙන් කොපියක් ඔයාලා ළඟ තියාගන්න. එතකොට ඒක බලාගෙන
පුරවන්න පුළුවන්. එතකොට මම මහබල වීඩියෝ එකේදී ඔයාලට කිව්වා ඔයාලගේ ආදායම් වාර්තා එහෙම නැත්නම් pay sheet වල original එක ළඟ තියෙන වෙලාවක ඒක photocopy කීපයක් ගහලා සත්‍ය පිටපත් බවට තහවුරු කරගන්න කියලා ඒ කිව්වේ මෙන්න මේ bursary වලට apply කරන්න ඕන නිසා. හරි. ඒ නිසා හැම කෙනෙක්ම bursary apply කරන්න ඒක මතක තියාගන්න. මං හිතරණන් ගිමලි දැන් ඔයාලට මෙන්න මේ යුනිවර්සිටි රෙජිස්ට්‍රේෂන් එහෙම නැත්නම් UGC රෙජිස්ට්‍රේෂන් එකෙන් පස්සේ කරන්න ඕන ටික ගැන හොඳ ಐඩියා එකක් තියෙනවා කියලා කියන්න ඕන හැම දෙයක් මම මෙතන කිව්වා. ඊට අමතරව විශේෂ කරුණක් ගිමලි මං ඉස්සරහට ඔයාලට අනිවාර්යයෙන්ම එකතු කරන්න ඒකේ යුනිවර්සිටි රෙජිස්ට්‍රේෂන් වීඩියෝස් වලදී එකතු කරන්න මං හිතනවා ඔයාලා අනිවාර්යෙන් ඒ දේවල් වලට උදව් කරයි කියලා. හරිනම් ගිමලි තවත් දෙයක් මතක් කරන්න ඕන. ඉස්සරහට පොඩි වැඩ කීපයක් කරන්න හිතාගෙන නැගි මල්ලේ. මම ගිය අවුරුද්දේ පොඩි වැඩක් පටන් ගත්තා. ඒ කියන්නේ කැම්පස් යන නංගිල මල්ලට ගොඩාක් ඩිග්‍රීස් වලට ඕන කරනවා. ඇකඩමික් ටික කරගෙන යන සයන්ටිෆික් කැල්කියුලේටර්ස්. ඒතකොට මෙන්න මේ සයන්ටිෆික් කැල්කියුලේටර්ස් නංගි මල්ලේ මම යාළුවෙක්ගෙන් අරන් ගොඩාක් අඩුවට වාරට දෙනවා. අවුරුදු දෙකක වගකීමක් එක්ක. ඒකට ඔයාලට මේ සයන්ටිෆික් කැල්කියුලේටර්ස් අවශ්‍ය කෙනෙක් නම් නංගි මල්ලේ බලන්න මගේ ගන්න පුළුවන්. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තිනවා. සයන්ටිෆික් කැල්කියුලේටර්ස් අවශ්‍ය වෙන ඩිග්‍රීස් මොනවද කියලා. ඔයාලා ඒ ඩිග්‍රීස් වල සිලෙක්ට් කරලා ඉන්නවා නම් ඔයාලා බලලා ගන්න පුළුවන්. මම ඩිග්‍රීස් වලින් කොටසක් විතරයි දාලා තියෙන්නේ. එතකොට ඔයාලගේ යාළුවන්ටත් නංගි මල්ලි මේ ගැන කියන්න. මොකද මේක මමම පටන් ගත්ත මගේම වැඩක්. ඉස්සරහට තවත් වැඩ කීපයක් කරන්න හිතාගෙන එහෙම අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් බලලා ගන්න නංගි මල්ලි. ඔයාලට අවුරුදු දෙකක වරන්ටියක් එක්ක හම් වෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔක්කොම මම හරහා තමයි එන්නේ නම් ඉමන් තිම අවුලක් තියාගන්න නැතුව ගන්න පුළුවන්. කැල්කියුලේටර් සම්බන්ධ විස්තර නැත්තම් ඒ දේවල් සම්බන්ධ සම්පූර්ණ වීඩියෝස් මම දාලා තියෙනවා. ඔයාලට අවශ්‍ය කෙනෙක්ට ඒ දේවල් චෙක් කරලා බලලා ගන්න පුළුවන්. මේ ගැන ඔයාලගේ යාළුවන්ටත් කියන්න. හරි. එහෙනම් නම් ඉමන් ඔයාලගේ අවංක අදහසත් අනිවාර්යෙන් පහලින් දාගෙන යන්න. මේ ගැන ඔයාලගේ යාළුවන්ටත් කියන්න. එහෙනම් ස්තුතියි නම් ඉමන්.